මිනිස්සුන්ට ඇති වෙන්නම ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ. නාහයටත් උඩින් වතුර ගිය ගානට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද හේතුව දැන් බඩු මිල ඉහළ ගියා මදිවට, ගෑස් පෝලිම් මදිවට, තෙල් පෝලිම් මදිවට, ඒ වගේම හාල් පෝලිම මදිවට, සිමෙන්ති පෝලිම මදිවට, බෙහෙත් පෝලිම මදිවට, ඒ වගේම තුන් වේල කාපු අය දෙවේල කනවා මදිවට අද දවසකට ජනතාවට පැය 4කට 5කට අධික ප්‍රමාණයක් අඳුරේ ඉන්න තමයි සිදු වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම 2015 දී යහපාලන ආණ්ඩුව ඇවිල්ලා රුපියල් 114 පෙට්‍රල් ලබා දීලා ඩීසල් ඉතාම අඩු මුදලකට ලබා දීලා ඒ වගේම රුපියල් 10000ක් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරලා ගැබිණි මාතාවන්ට රුපියල් 20000ක් දීමනාව දුන්නයින් පස්සේ රට බේර ගන්න ඡන්දය දුන්නේ සෞභාග්‍ය දැක්මක් ගේන්න කියලා ඉවරලා. ඒ කාලය තුල තමයි බීලි උණු ගෙඩිය බීලි උණු කිලෝව රුපියල් 180ක් වුණාම ලුණු කෑවද කියලා ඇහුවේ. ඒ වගේම දවස් දෙකක් කරන්ට් කැපුවාම ඒ අය ඇහුවේ මේ පැය 24 කරන්ට් එක දෙන්න පුළුවන් බැරි අය කොහොමද ආණ්ඩු කරන්න කියලා ඉවරලා. ඒ වගේම 114 අඩු කරව පෙට්‍රල් ලීටරේ රුපියල් 2-3කින් වැඩි කරුවාම පුස්සයිකලෙන් ගොන් කරත්තෙන් කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා පන්සල් ගාන ගිහිල්ලා ජනතාව මේ අවුස්සපු විදිය මුලා කරපු විදිය මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. ඒ වගේම දිනෙන් දිනම ඒ අය රජය කරන දේවල් අමතක කරලා දාලා විපක්ෂයේ විදියට ජනතාව කුලප්පු කරපු විදිය මතක නැති වෙලා තියෙනවා. අද ඒ කරපු දේවල් අමතක වෙලා මේ ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා අද එක ඇමතිවරයෙක් නැහැ ජනතාවගෙන් හොඳක් අහන. අද එක ඇමතිවරයෙක් නැහැ තමන්ගේ අමාත්‍යාංශය හරියාකාරව කියපු. ඒ වගේම එක ඇමතිවරයෙක් නැ ජනතාවට තමන්ගේ අමාත්‍යාංශයෙන් සහන දීලා ජනතාවගේ පැත්තේ ඉඳලා කතා කරන ඇමතිවරයෙක්. කෘෂිකර්ම ඇමතිවරයා කතා කරුවොත් කතා කරන්නේ තමන්ගේ විෂයපතේට අදාළ ගොවි ජනතාවට විරුද්ධව. ඒ වගේම වෙළඳ කටයුතු ඇමතිවරයා කතා කරන්නේ තමන්ගේ විෂයපතේට අදාළ පාරිභෝගිකයා විඳින මේ දුකකට විරුද්ධව කතා කරන්නේ. පාරිභෝගිකයාට විරුද්ධව කතා කරන්නේ. ඒ වගේම තෙල් ඇමතිවරයා කතා කරත් කතා කරන්න ඇවිල්ලා ජනතාව කබලෙන් ලිපට දාන්න තෙල් මිල වැඩි කරන විදිය ගැන කතා කරන්නේ. මුදල් ඇමතිවරයා ඇවිල්ලා කතා කරොත් කතා කරන්නේ එක මොළයක් වෙනුවට මොළ හතක් දාලා හත් පොලේ ගාගෙන කතා කරන්නේ ඇවිල්ලා ඉවරලා. හරිද? ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුවේ ඉන්න සියලුම ඇමතිවරු කතා කරන්නේ තමන්ගේ විෂයපතේට අදාළව ජනතාවට බලපාන කාරණාවලට විරුද්ධව ජනතා ද්‍රෝහි විදියට තමයි කතා කරන්නේ. එක ඇමතිවරයෙක් නෑ අවම වශයෙන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා ජනතාවට සහනයක් ලබා දෙන කතා කියන. ඒ මදිවට ඒ උඩින් ඇවිල්ලා ජනාධිපතිවරයා කතා කරනවා මේ රටේ මේ වර්තමානයේ මතුවලා තියෙන තත්වයට එතුමා හෝ එතුමාගේ කැබිනට් මණ්ඩලය වා කියන්න ඕනේ කියලා. අද මේ රටේ ඉන්න පොඩි ළමයා පවා සෞභාග්‍යයේ එළිය දැන් බලන්න වෙලා තියෙන කුප්පි ලාම්පුවෙන්. දැන් අත්ත වශයෙන්ම කුප්පි ලාම්පුවෙන් උත් සෞභාග්‍යයේ එළිය බලන්න බෑ, ඉටිපන්දන් එළිනුත් බලන්න බෑ. මොකද ඒ තරමට ලාම්පු තලුත් නැති වෙලා තියෙනවා. ඒ වගේම ඉටිපන්දමේ ගානත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද කණාමැදිරි එළියෙන් තමයි සෞභාග්‍ය දැක්ම බලන්න සිද්ධ වෙලා තියෙන්නේ.